ආයුබෝවන් ආදරණීය දෝලපුතාලා හැමෝටම. අවුරුදු කාලයේ පරිසරය තේමාවේ අවසන් පාඩම තමයි මම අද දෝලපුතාලට ඉදිරිපත් කරන්න. අවුරුදු ක්‍රීඩා ගැන කතා කරන්නයි මම අද සූදානම් වන්. අවුරුදු කාලයට ගමේ අය එකතු වෙලා අවුරුදු ක්‍රීඩා උත්සව පවත්වනවා. සමහර දෝලපුතාලා අවුරුදු ක්‍රීඩා වලට සහභාගී වෙලත් ඇති. අපේ ඉස්කෝලේ අවුරුදු කාලයට අවුරුදු ක්‍රීඩා උත්සව පවත්වනවා. අවුරුදු කාලය කියන්නේ හරිම ප්‍රීතිමත් කාලයක්නේ. අවුරුදු ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙලා අපිට ඒ සතුට තවත් වැඩි කරගන්න පුළුවන්. ඉස්සර කාලේ ඉඳන් පැවතගෙන එන අපේ පැරණි අවුරුදු ක්‍රීඩා තියෙනවා. අද කාලේ අලුත් තුන අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවවල දකින්න ලැබෙනවා. ඒ හැම ක්‍රීඩාවක් ගැනම අද අපි දැනගනිමු. මුලින්ම ඉස්සර කාලේ සිට අපි කරන අවුරුදු ක්‍රීඩා මොනවද කියලා බලමු. ඉස්සර කාලේ සිට පැවතගෙන එන දේවල් දැනගෙන අපි ඒ දේවල් ඉදිරියටත් පවත්වාගෙන යන්න ඕනිනේ. ඒ නිසා අපි මුලින්ම අපේ ආච්චිල සීයලාගේ කාලයේ ඉඳන් කරන අවුරුදු ක්‍රීඩා මොනවද බලමු. පංච දැමීම, එළුවන් කෑම, පනා හැංගීම, ලේන්සු හැංගීම, රබන් ගැසීම, චක්ගුඩු ඉස්සර කාලේ ඉඳන්ම අපි කරන අවුරුදු ක්‍රීඩා. ඒ ක්‍රීඩාවලට අදටත් පුංචි ළමයි හරිම කැමති. අවුරුදු කාලයට ඉස්කෝලෙත් නිවාඩු දෙනවනේ. අහල පහල ඉන්න යාළුවෝ ඔක්කොම එකතු වෙලා මේ වගේ අවුරුදු ක්‍රීඩා සෙල්ලම් කරන්න පුළුවන්. අපේ අවුරුදු ක්‍රීඩාවලට අද වෙනකොට අලුත් ක්‍රීඩාත් එකතු වෙලා තියෙනවා. ගමේ අවුරුදු උත්සවයට සහභාගී වෙලා අලුත් ක්‍රීඩා තරඟවලට ඉදිරිපත් වෙලා දුවලපුතාල දිනලත් ඇති. කණාමුට්ටිය බිඳීම, ලිස්සන ගහේ නැගීම, අලියට ඇහැ තැබීම, හැන්ද මත දෙහිගෙඩිය ගෙන යාම, ගෝනි රේස්, කොට්ටපොර, කඹ ඇදීම අද කාලේ අවුරුදු ක්‍රීඩා උත්සවවල දකින්න ලැබෙනවා. අවුරුදු කාලයට අපි බොහොම සතුටින් කරන දෙයක් තමයි ඔන්චිලි පැදීම. අවුරුදු ලං වෙනකොට ගෙදර ඉන්න වැඩිහිටියෝ වත්තේ තියෙන හොඳ ශක්තිමත් ගහක කඹයක් ගැට ගහලා දුවලපුතාලට ඔන්චිල්ලාවක් හදලා දෙනවා. තනි තනියෙන් දෙන්න දෙන්න ඔන්චිලි පදින්න පුළුවන්. ඉස්සර කාලේ ඔන්චිලි පදිනකොට ලස්සන කවිත් ගායනා කළා. ඒ කවිවලට ඔන්චිලි වාරම් කියලත් කියනවා. මම ලස්සන ඔන්චිලි වාරමක් දැන් ඉදිරිපත් කරන්නම්. දුවලපුතාලත් ඒක අහලා පාඩම් කරගෙන ඔන්චිලි පදිනකොට ගායනා කරන්න. ඔන්චිලි චිලි චිල්ල මොලේ වැල්ල දිගට නිල්ලි කැලේ කඩන්න බැරි කටුවක් උලේ කඩා දියන් මගේ මලේ. ඉස්සර කාලේ ඉඳන් කරන අවුරුදු ක්‍රීඩාවක් ගැනත් දුවලපුතාලට කියලා දෙන්න ඕනි කියලා මම හිතුවා. චක්ගුඩු ක්‍රීඩාව. ගොඩක් සතුටු වෙන්න පුළුවන් ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවට යාළුවෝ කීප දෙනෙක් මූමුණා වෙනවා. අවුරුදු කාලයට හැමෝටම ඉස්කෝලේ නිවාඩුනේ. ඒ නිසා වටපිටේ ඉන්න යාළුවෝ හැමෝම එකතු කරගන්න. කට්ටිය සමානව කණ්ඩායම් දෙකක් හදාගන්න. ඊට පස්සේ මිඳුල හරි මැදින් ඉරක් අඳින්. දැන් සෙල්ලම කරන්නේ මෙහෙමයි. කණ්ඩායම් දෙක ඉරේ දෙපැත්තට යන. එක පැත්තක කෙනෙක්
ඉර පහු කරගෙන අනෙක් පැත්තට යන්න ඕන. ඉර පහු වෙනකොටම ගුඩු 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 කියලා කියන්න ඕන. ආපහු තමන්ගේ පැත්තට එනකම්ම මේ විදිහට ගුඩු ගුඩු කියන්න ඕන. ගුඩු කියන එක නැවැත්තුවොත් අවුට් වෙනවා. මෙහෙම ගුඩු ගුඩු කිය කිය ගිහින් අනෙක් පැත්තේ ඉන්න ළමයින්ට තට්ටු කරන්න ඕනේ. අතින් හරි කකුලෙන් හරි කරන්න පුළුවන්. එහෙම කාට හරි තට්ටු කළොත් ඒ අය අවුට් වෙනවා. හැබැයි ඒ පැත්තේ අය මේ වෙලාවට ගුඩු ගුඩු කියමින් ආව ළමයා වට කරලා තමන්ගේ පැත්තට ඇදලා අරගන්න ඕන. එහෙම කළොත් එයා තමන්ගේ කණ්ඩායමට එකතු කරගන්න පුළුවන්. හැබැයි ඒ යාළුවා කොහොම හරි පොර කාලා ආපහු තමන්ගේ පැත්තට ගියොත් එයා වල්ලපු හැම ළමයම අවුට් වෙනවා. ඉස්සෙල්ලම හැමෝම අවුට් වුණ කණ්ඩායම පරදිනවා. දුවල පුතාලත් මේ චක්ගුඩු ක්‍රීඩාව කරලා බලන්නකෝ. හරිම විනෝදයි. ඉතින් ආදරණීය දුවේ පුතේ, අවුරුදු කාලය ගැන පාඩම් මාලාව මේ පාඩමින් අවසන් කරන අපේ සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා ගැන දුවල පුතාල දැන් හොඳට දන්නවා. ඉස්සර කාලේ ඉඳන් පැවතගෙන එන සිංහලයන්ට උරුම මේ වටිනා දේවල් ඉදිරියටත් පවත්වාගෙන යෑම ආදරණීය දුවල පුතාලට බාරයි. ඒ යුතුකම හොඳින් ඉටු කරන්න හිතට ගන්න ඕනේ. දුවල පුතාල හැම දිනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා.